මම ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන දිගින් දිගටම වගේ අපිට දැනෙන සහ අපිට පෙනෙන දේ තමයි එන්නේ එන්නම පෙට්‍රෝල් ෂෙඩ් ළඟ ඉන්න අපේ ජනතාවගේ පෝලිම දිගු වෙනවා. ඒ පෝලිම කොච්චර දිගු වෙනවද කියනවා නම් එක ෂෙඩ් එකක් ළඟ ඉඳලා අනිත් ෂෙඩ් එක ළඟට වෙනකන් දෙපැත්තටම එකට එකතු වෙන විදිහට කොන් දෙකම යාවෙන තරම්ම දික් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කිලෝමීටර් 4ක් කිලෝමීටර් 5ක් විතර දුරකට ඒ පෝලිම දික් වෙලා තිබෙනවා. ඇත්තටම අපි තාමත් මේක හරියට මොලෙන් දැක්කේ නැහැ. මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියන එක. රුසියාවෙන් තෙල් ගන්න යුරෝපය බයිකොට් එක පරවන්නේ යුරෝපානු රටවල් වලටයි ලෝකෙම රටවල් වලට නෙවෙයි ඉන්දියාව රුසියාවෙන් තෙල් ගන්නේ අඩු මුදලටයි ලෝකේ තෙල් විකිණෙන මිලට වඩා තෙල් බැරලයක මිල අඩු මිලටයි 130ක් හෝ 125ක් අඩු මිලටයි රුසියාවෙන් ඉන්දියාව ලබා ගන්නේ ඉන්දියාව ලබා ගන්නා තෙල් රුසියාවෙන් ඉන්දියාව තුල පිරිපහදු කර ඉන්දියාව නැවත වතාවක් යුරෝපයට විකුණනවා ඩීසල් විදිහට. එතකොට ඒ ඩීසල් බයිකොට් වෙන්නේ නැහැ. රුසියාවෙන් ගන්න තෙල් සුද්ධ කරලා යුරෝපයට ඩීසල් විදිහට විකිණනකොට ඒ ඩීසල් යුරෝපානු රටවල් ගන්නවා. එතකොට ඒවා බයිකොට් වෙන්නේ නැහැ. එහෙමනම් අපේ ලංකාව ඇයි මෙච්චර පෝලිං දම දමා මේ රටේ ජනතාවව මේ තරම් විපත්තියකට පත් කරන්නේ. මම තව ඔබට කියනවා. ඔබ දන්නවද අපිට තෙල් එන්නේ ලංකාවත් ඉන්දියාවත් අතර තිබෙන තොටු පොළවල් වලින්. එතකොට ඒ තොටු පොළවල් වල කිව්වොතින් ටුටිකොරින් තොටු පොළ ඉන්දියාවේ. ත්‍රිවේන්ද්‍රපුරම් තොටු පොළ ඉන්දියාවේ. තමිල්නාඩු තොටුපොළ ඉන්දියාවේ මේ තොටුපොළවල් තුනම ලංකාවේ කොළඹ තොටුපොළට ආසන්නව තිබෙන තොටුපොළවල් විදිහට සැතපුම් කිලෝමීටර් මුහුදු සැතපුම් 300කට වඩා අඩුයි මම ගණන් යවුවහම නාවිකයින්ගෙන් මුහුදු සැතපුම් 300ක් ගමන් කරන්න නැවකට කොපමණ කාලයක් ගත වෙනවද කියලා දවසකට වඩා අඩු කාලයක් තමයි ගත වෙන්නේ නැවක් ලංකාවට එන්න. එහෙමනම් තෙල් පිරවිච්ච නැවක් ලංකාවට එහා රටේ ඉඳලා මෙහා රටට එන්න. ටෙලිෆෝන් එකකින් එහා රටේ ඉඳලා මෙහා රටට කතා කරන්න. බිල්පතක් එහා රටේ ඉඳලා මෙහා රටට ගෙවන්න. අපි මේ ඉන්නේ රටවල් දෙකක් අතර තිබෙන ඉතාමත්ම කෙටි මුහුදු දුර කාලයක් තිබෙන රටවල් දෙකක් විදියට අද අපේ ජනතාව දුක් විඳින්නේ මෙන්න මේ මිස් මැනේජ්මන්ට් එක හරි මැනේජ්මන්ට් එකක් නැතිවීමයි මැනේජ්මන්ට් එක කරන්න බැරි වීම තමයි මේ අවුරුදු 74ම මේ රට කඩා වැටීමට හේතුව ඒ ඇවිල්ලා නැව සති 3ක් අපේ මුහුදු සීමාවේ තිබලා අපි ගෙවනවා ඩොලර් මිලියන 40ක් තෙල් නැව බා ගන්න ලංකාව ඇතුළට ඩොලර් මිලියන 24ක් අපි ගෙවනවා ඒක බා ගන්න අපේ රට ඇතුළට මොනතරම් නම් අපරාධයක්ද හරියටම මැනේජ්මන්ට් එකක් කරන්න දන්නේ නැතිනම් ඔබ කොහොමද මේක කරන්නේ කොහොමද ඔබට පුළුවන්කම ලැබෙන්නේ හරි දෙයක් කරන්න එහෙමනම් එහා රටේ ඉඳලා මෙහා රටට එන තෙල් නැව හරියට අමාත්‍යවරයාට තිබෙන්නේ තෙල් අමාත්‍යාංශය නම් අඩුම තරමේ තෙල් නැව පිළිබඳවක්වත් හරි මැනේජ්මන්ට් එකක් කරෝතින් හොඳ නැද්ද අඩුම තරමේ කෝල් එකක් හරි දාලා අහන්න කවද්ද තෙල් නැව ගෙන්න ගන්න පුළුවන් කියලා මෙතන ගෙනල්ලා ඩොලර් විදිහට ගෙවන කප්පම් මුදල් කාගේ අතටද යන්නේ කියලා මම අහනවා මෙන්න මේකයි මේ රටේ තිබෙන වෙනස මිනිස්සු බඩ පොත්තට හැලිලා කන්න නැතුව දුක් විඳිනකොට අඬනකොට ඒකෙනුත් හොරා කන්න බලන් ඉන්න කාලයක් බවට පත් වෙලා තිබෙනවා මොනතරම් ලැජ්ජාවක්ද මේක පිට රටවල් වලින් මිනිස්සු දෙන සල්ලි වලිනුත් හොරා කන්න බලන් ඉන්න ජාතියක් බවට පත් වෙලා තිබෙන්නේ මේක තමයි හදන්න ඕන දේ accountability එක
කවදාකවත් මේක කරේ නැත්තම් මේ රටට ගොඩ එන්න විදිහක් නැහැ. මම ඇයි මේක ඔබට කියන්නේ? බොහොම මේ මෑත කාලයේදී දැන් අපි හැමෝම කියනවනේ ජීවත් වෙන්න බෑ අරක නැහැ මේක නැහැ කන්න නැහැ ඉන්න නැහැ මුකුත් නැහැ කියලා. මේක මම උදාහරණ විදිහට කියන්නම්. මේ රටේ ඔබට අවශ්‍ය කරනවා නම් ඔබ ලාංකිකයෙක් වෙන්න. ඔබට අවශ්‍ය කරනවා නම් මේ රට ලංකාවක් විදිහට ගොඩනගා ගන්න. මෙන්න නියම අවස්ථාව ඔබලාට මේක කරන්න. ඔබලා තාමත් ප්‍රමාද නැහැ. මම මේක ඔබට කියන්නේ ඇයි? මම ඔබට මේ හොඳ උදාහරණයක් කියනවා 2017. අපි ඉන්නේ දැන් මේ 2022 නේ හරියටම අවුරුදු 5කට කලින් අරාබියේ එක රටකට අරාබි රටවල් වලින් බයිකොට් එකක් ආවා. ඒ රට තමයි කටාර් රට. කටාර් රටේ භූමිය ගොඩබිම මුහුදු භූමිය අහස මේ තුනම බයිකොට් උනා. වෙනත් රටවල් වලින් පියාසර කරන්න තහනම් වුණා. වෙනත් රටවල් වලින් ඇවිදින්න තහනම් වුණා. වෙනත් රටවල් වල මුහුදු සීමාව තුලින් නැව් ගමනාකරණේ තහනම් වුණා. එක පාරටම ඒ රටේ ආහාර වැවෙන්නේ නැති, කිරි නැති, වතුර බොන්න නැති කාන්තාර භූමියක් තියෙන රටක එක පාරටම මේ සියල්ල නතර වෙච්ච වෙලාවේ ඔන්න හොඳම උදාහරණය කොහොමද ඒගොල්ලෝ ඒ රට නැවත වතාවක් ඒ තිබිච්ච තැනට වඩා හොඳ තත්යකට ගත්තේ? මම හිතනවා ලබන පාර වෙනකොට ලබන අවුරුද්ද වෙනකොට අයිෆා වර්ල්ඩ් කප් ක්‍රිකට් මේ මැච් එක ෆුට්බෝල් මැච් එක තියන්න මේ වෙනකොට සූදානම් සිටිනවා. ඒගොල්ලෝ හදනවා ලෝකේ කියනවා අයිෆා මැච් එකක් කරන්න බෑ ඝන රස්නේ වැඩි හින්දා කියලා. ඒගොල්ලෝ හදනවා මිලියනයක් ජනතාවට ඉඳ ගන්න පුළුවන් වෙච්ච ඉන්ඩෝර් ස්ටේඩියම් එකක් තනිකර ශීතකරණය කරලා. ඒකේ තනිකර තිබෙනවා එයා කන්ඩිෂන් එක. ඒ තරම් දක්ෂ වෙලා මේ මිනිස්සු තමන්ගේ රට ගොඩනගනවා. මේක ගොඩනගන්න ඕන නම් නායකත්වය, මේක ගොඩනගන්න ඕන නම් accountability එක, මේක ගොඩනගන්න ඕන නම් management එක. මේ සියල්ල සිදු නොවන තාක්කල් රටක් කිසි විටක ගොඩනගන්න බෑ. කිසියම්ම දෙයක් කළා රටක් ගොඩනගන්න බෑ. ඒක තමයි මේ හැමදාමත් සිද්ධ වෙන දේ. මම මේක කියනකොට මම ආපහු පොඩි දේවල් ටිකක් ඔබගේ ඔළුවට කියන්න ඕනේ. ලංකාව වගේ අපේ රට කටාර් රට වගේ 6 ගුණයක් භූමිය විශාලයි. අපේ රටේ ජනතාව ඉන්නවා ඒ රටේ ඉන්නේ මිලියන 3යි ජනතාව. අපේ රටේ මිලියන 22ක් සිටිනවා ජනතාව. ශක්තිමත් වැඩ කරන්න පුළුවන් වතුර තිබෙන රටක්, පොළව හොඳ රටක්, ගස්කොලන් තිබෙන රටක්, සත්ත්ව සම්පත් තිබෙන රටක්, හිරු එළිය තිබෙන රටක්, සියලු භෝග වවන්න පුළුවන් බීජ සම්පත තිබෙන රටක්, අල වර්ග, කොළ වර්ග, මල් වර්ග, පොල් වර්ග, ගෙඩි වර්ග, පළතුරු වර්ග නැති දෙයක් නෑ, කන්න නෑ කිය කිය ඉන්නවා අත දික් කර කර වෙනත් රටකට මොන තරම් නම් දීන න්‍යානු දීන එකක් තිබෙන මිනිස්සු පිරිසක්ද මේ රටේ සිටින්නේ? වැඩක් කරන්න දන්නෙත් නෑ, කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ, කරන විදිහ දන්නෙත් නෑ. ඒ නිසා දැන්වත් ශ්‍රී ලාංකීය කියන නම ඉස්සරහට අරගෙන අර එහෙම් මෙහෙම් එක එක්කෙනා ගෙනල්ලා මේ රටේ භූමිය පෙන්න දඟලන්නේ නැතුව මහ පොළවේ අරගලය භූමියේ අරගලය දියත් කරන්න රට ගොඩනගන්නේ එතකොටයි, මේ ජාතිය ගොඩනැගෙන්නේ එතකොටයි. මේ රටේ සිටින සියලුම මිනිස්සු මේ රටට ආදරය කරන ජාතියක් විදිහට සියලු දෙනාම එකතු වෙලා අපි අපේ රට ගොඩනගා ගත යුතුයි. ස්තුතියි. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා.